අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ප්‍රශ්න හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න සමගි ජන බලවේගයට පුළුවන් විපක්ෂ නායක සජිත් කියයි පාස්කු ප්‍රහාරයට සැබෑ ලෙස වගකිව යුත්තා තවමත් නිදැල්ලේ ජවි පෙන් චෝදනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් පසුගියදා කතානායකවරයාට ලබා දුන් අතර ඉනන්තරව එම වාර්තාවේ කරුණු පිළිබඳව රටපුරා තොරතුරු පැතිර ගියා. වාර්තාවේ නිර්දේශ සහ නිගමන පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර ඇති අතර අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශව ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි. පාස්කු ඉරුදින එල්ලූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව සුවබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි පිටපතක් කතානායක මහින්දයාප අබේවර්ධන මහතා වෙත ලබා දුන්නා. මෙහි සම්පූර්ණ වාර්තාව පොත් පහකින් සහ පිටු ලක්ෂයකින් පමණ සමන්විත වන බවයි පොජ්ජ ගලබඩත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ. මෙම කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණු වලට අනුව නිර්දේශයන් 10ක් පිළිබඳව බොහෝ දිනෙකුගේ වැඩි අවධානයක් යොමු වෙති වෙනවා. මෙහිදී පාස්කු ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් යන අයට අපරාධ නඩුවක් ගොනු කළ හැකිද යන්න පිළිබඳව සුවබලන ලෙසට පාස්කු කොමිසම නීතිපතිට නිර්දේශ කර තිබෙනවා. මේට අමතරව හිටපු ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අයට එරෙහිවද අපරාධ නඩුවක් ගොනු කිරීමට තිබෙන හැකියාව සුවබලන ලෙසටයි නිර්දේශ වී තිබෙන්නේ. මෙම පාස්කු කොමිසමේ අවසාන නිගමනයන් 10ක්ද දක්වා තිබෙනවා. එය අතරින් නිගමනයන් කිහිපයක් මෙසේයි. එහි නිගමනයන්ට අනුව අප්‍රේල් 21 ප්‍රහාරයේ මූලිකව සිදුවන්නේ වහබ් දෘෂ්ටිවාදයේ හා තෞහීද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමිය, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය සහ තෞහීද් කණ්ඩායම් වැනි සංවිධාන හා IS සංවිධානයේ ක්‍රියාකාරකම් හා දේශීය වශයෙන් බොදුබල සේනා සංවිධානයේ වැනි අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් බව කොමිසම නිර්දේශ කරයි. බොදුබල සේනා සංවිධානයේ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශ කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර ඇත. රිෂාඩ් බදියුද්දීන් මහතා සම්බන්ධයෙන් 22 පරිච්ඡේදයේ දක්වා ඇති තම කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් ලෙස කොමිෂන් සභාව හඳුනාගෙන ඇත. එම වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලින්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් වාර්තාවේ සම්පූර්ණ වාර්තාව නීතිපති වෙත බහර දීම ඉතා යෝග්‍ය බවයි පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ. මේ අතර පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින් දැනුවත්ව නොසිටි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක ඇමති ලෙසවත් පත් කර නොසිටි බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ට මෙම ප්‍රහාරයේ කිසිදු වගකීමක් පවරන්න නොමැති බවත් මෙම තත්ත්වය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හිටපු අගමැතිට හෝ හිටපු අමාත්‍යවරුන්ට හෝ පැවරී නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර මෙම පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පොජ්ජ නාරම්පණාවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශවයන් ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ වෙන විට එළියට අවිලා තියෙනවා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තුනේ මේ ප්‍රහාරයේ පිටුපස හිටිය පුද්ගලයෝ කවුද, මීට වගකීම් කවුද, ඒ වගේම මේ සඳහා අනුබල දුන්න පිරිස කවුද, ඒ වගේම මේ අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද, ඒ විතරක් නෙමෙයි එවැනි අන්තවාදී ව්‍යාපාරයන් මෙහෙවන පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කොමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ. නමුත් ඇත්තෙම දැන් මේ වාර්තාව දිහා බැලුවාම මේ එක්තරා විදිහක මේ රටේ හිටපු ජනාධිපතිවරයා, ඒ වගේම පොලිස්පතිතුමා, එම යාදී පිරිස තමයි මෙහි වගකීම් යුතු බවට අදපත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තහම බුදුබල සේනා සංවිධානය වැනි සංවිධාන තහනම් කරන්න මෙහි නිර්දේශ කරලා තියෙනවා. එක පැත්තකින් ගත්තාම මේ බුදුබල සේනා සංවිධානයේ තමයි මේ අනතුර රටට පෙන්නලා දුන්නේ. ඒ නිසා අද වෙනකොට මේ අනතුර පෙන්නපු පිරිසත්, ඒ වගේම වගකීම් පැහැරෑරියයි කියන හිටපු ජනාධිපතිතුමා, පොලිස්පතිවරයා ආදී ඒ පිරිසත් අද චූදිතයන් බවට, වරදකරුවන් බවට පත් වෙලා තියෙනවා. නමුත්
මේ සඳහා පසුබිමේ හිටපු මෙවැනි අන්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කරපු ඒවට අනුබල දුන්න ඒ වගේම මාවනැල්ල බුදු පිළිම කැඩීම් ආදී මේ විදිහේ ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ ජාත්‍යන්තරය තුල සමහර විට හිතන්න පුළුවන් මේ ලංකාවේ සිංහල බෞද්ධයෝ තමයි මේ ප්‍රහාරය කළේ කියන තැනට සමහර විලාවට වැරදි ආකල්පයක් ලෝකයේ තුල නිර්මාණය වෙන්න පුළුවන් ඒ නිසා ඇත්තෙන්ම මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් මේ රටේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් අපට තියෙනවා මෙතරේ පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකීන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා සැහැණ කාලයක්. ඉන්පසු ජනාධිපතිතුමා ඒ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පරීක්ෂා කරලා නිර්දේශනිකුත් ගන්න කැබිනට් මණ්ඩලයේ අනු කමිටුවක් පත් කළා. මේ අනු කමිටුව පිළිබඳ විශේෂයෙන්ම කාර්දිනල්තුමා ප්‍රකාශ කරපු දේ දැන් කවුරුත් දන්නවා. ඒ නිසා මෙම වාර්තාව සමගි ජන බලවේගයේ විදියට අපි අසම්පූර්ණ වාර්තාවක් ලෙස හඳුන්වනවා. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මූලික වුණු සියලු දෙනාම හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. පාසුකු පහරය සම්බන්ධව යහපාලන ආණ්ඩුවේ ඒ තිබිච්ච යම් වැරද්දක් නිසා එයට අවස්ථාව ලැබුණා මේ පාසුකුවාරේ සිද්ධ කරන්න. හැබැයි පාසුකුවාරේ සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. යහපාලන ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් නිසා මේ සිද්ධ වෙච්ච කාරණාවට එදා යහපාලන ආණ්ඩුවෙම තමයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකුත් ඒ වගේම මේ ජනාධිපති කොමිෂන් එක පත් කරේ පාසුකුවාරේ සම්බන්ධව. එදා පාසුකුවාරේ විකුණලා බලයට ආපු ආණ්ඩුව මේ පාසුකුවාරේ සම්බන්ධයෙන් මෙරට කිසිදු දෙයක් කරලා නැහැ කියන එක විශේෂණ ප්‍රකාශයක් හැටියට කරන්න. මේ අය නිකන් මේ අනුන්ගේ ගෑනුන්ට අයිති වාස්කම් කියන කතාවක් තමයි දැන් කියාගන්නේ. මේ අය කරේ පාසුකු පහරෙන් තමුන්ගේ බලය තර කරගත්ත එකයි කරේ ඒක පාවා දීලා. එක සහතිකයක් අපිට දෙන්න පුළුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා වැරදි කරුවන් බවට පත් කරන සහ ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න යෝජනා කරන සියලුම දේවල් කිසිම සැඟවීමකින් තොරව සිදුවෙයි. කාදිනල්තුමා විසින් මෙම වාර්තාව විශ්ලේෂණය කරන්න ඇමතිවරුන්ගෙන් සම්බන්ධිත කමිටුවක් පත් කිරීම ගැන විවේචනාත්මකව කතා කරලා තිබ්බා. මං හිතන්නේ උන්වහන්සේගේ සැකයක් පවතිනවා නම් මේ සැකය පිළිබඳ සාධාරණත්වයකුත් නැතුව නෙවෙයි. මොකද අපි දැක්කා අපේ රටේ විශේෂයෙන්ම මහ බැංකු බැඳුම් කර වංචාව සිදු වෙච්ච අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරපු කමිටු වාර්තා ඉදිරිපත් වෙද්දී පිටු අඩු වෙලා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම සිදු වුණේ. එහෙනම් මේ ඉතාම සංවේදී සිද්ධියක්. එතකොට එවැනි තත්වයක් තුළ උන්වහන්සේගේ සැකය සම්බන්ධයෙන් වැරදි පූර්වාදර්ශ රටේ තියෙන හින්දා අපිට ඒ ගැන මුකුත් කියන්න බෑ. හැබැයි ඒ කැබිනට් අනු කමිටුව පත් කිරීම පාස්කු ප්‍රහාරයේ තොරතුරු සැඟවීමක් කියන කාරණා පිළි දෙක එකට යාවෙන්නේ නැහැ. ඉඳ අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් දඩුවල් ලබා දීමකුත් සිදුවේ, අධිකරණමය කටයුතු සිදුවේ, ස්වාධීනමය පරීක්ෂණ සහ අධිකරණ කටයුතු සිදුවේ. කිසිම බලපෑමක් ගිය ආණ්ඩුව කරා වගේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමස්ත රටේ ජනතාව කුතුහලයෙන් බලාගෙන හිටියේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය කොහොමද සිද්ධ වුනේ, කාගේ උමනාවටද සිද්ධ වුනේ, කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ, හස්තය මොකද, අදෘශ්‍යමාන හස්තය කවුද, මේකට විදේශීය බලපෑමක් තිබුණාද, දේශීය සංවිධානයක බලපෑමක් තිබුණාද? අන්න ඒක තමයි මේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වෙච්ච වැදගත්ම කාරණා. නමුත් වාර්තාවේ කිසි තැනක එවන්නක් පිළිබඳ කිසිවක් සඳහන් වෙලා නැහැ. මොකද සභාව වගේ උත්තරකාරය තාම සැඟවිලා තියෙන්නේ. කොමිසම වාර්තාවේ කිසි තැනක මේ සභාව වගේ උත්තරකරුවා කවුද කියන එක විලිදරව් නොවීම නිසා ඇත්ත වගේ උත්තරකාරයා තවම නිදැල්ලි. මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැහැදිලිවම පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කියන්න ඕන. ඒක මෙරට ජනතාව කවුරුද දන්න දේ. ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ඒ ආණ්ඩුවේ තිබිච්ච දුබලතාව නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කිය යුතු පුද්ගලයන්ට දඬුවම් දීම කියන එකේදී නිශ්චිතව කාටද දඬුවම් දෙන්නේ, කවුද මේක නීති ඉස්සරහට ගෙනල්ලා දඬුවම් පමුණුවන්නේ කාටද කියන එක මෙහි හෙළදරව් වෙන්නේ නැහැ. රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි නායකත්වයක් සමගි ජන බලවේගය සතුව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය දෙහිවල සරණංකර මාවතේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ අනාගතය අපි බාර ගන්නට සූදානම්. අනාගතයේ පමණක් නෙවෙයි වර්තමානයේත් අපි බාර ගන්නට සූදානම්. මේ රටේ ප්‍රශ්න විසඳන්නට අපි සතුව නූතනවාදී ප්‍රගතිශීලී විධිමත් ශක්තිමත් විසඳුම් රාශියක් තිබෙනවා. ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අමාරු කාර්යය. නමුත් අමාරු දේ කරන්නටත් නිසි නායකත්වයක්, නිසි ශක්තියක්, නිසි හැකියාවක් තියෙනට ඕන. අපිට ඒ සියල්ලක්ම තිබෙනවා. වර්තමානයේ
අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද ජන සමාජයේ හැම තැනක්ම කැළඹිලා වේදිකාවක් වේදිකාවක් පවසා මැතිවරණ කාලයට අපිට අහන්නට ලැබෙන දේ තමයි තමන්ට පෙර රට තමන්ට පෙර ජනතාව මේ ඔක්කොම හැබැයි මැතිවරණ කාලේ හැබැයි බලයට පත් වෙලා රට උවදුරකට මුහුණ දෙනකොට රටට පෙර තමන් ජනතාවට පෙර තමන් ඔන්න ඕක තමයි අද රටේ තියෙන කොවිඩ් එන්නත් ප්‍රතිපත්ති ලොකුවට කතා කරනවා රට ස්වයං පෝෂිත කරන්නට ඕන රට රැක ගන්නට ඕන ජනතාවගේ ආයු කාලය වැඩි කරන්නට ඕන මේ ඔක්කොම ලොකුවට කතා කරා දීර්ඝායු වේවා කියලා කියනවා ජනතාව හැබැයි කොවිඩ් එන්නත රටේ ජනතාවට ලබා දෙන නිසි ක්‍රමවේදයක් නැහැ පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් කරු කතානායකතුමනි දැන් මේ ගීසුමානේ තිබුණු ඒ පාර්ලිමේන්තුවේත් මගේ ප්‍රශ්නයක් තිබලා ඒක අයින් කරා. ඒ ඒක මේ සුමානේට දානවා කිව්වා දැම්මෙත් නැහැ. දැන් අදත් ප්‍රශ්නයක් අහන්න තිබුණා අදත් ඒක අයින් කරලා තියෙනවා. ආයි කවදෙයිද දන්නේ නැහැ. කතානායකතුමනි අද ප්‍රශ්න වලින් ප්‍රශ්න 6ක්ම විපක්ෂයේ ප්‍රශ්න. ඔබතුමාගේ පෞද්ගලික කැපෙන්න පුළුවන් නමුත් ප්‍රශ්න 6ක්ම විපක්ෂයයිගේ. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 6යි අපි එකක්වත් අහලා නැහැ. එකක්වත් අහලා නැහැ. ඉතින් ඔක්කොම ආනේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. ඔක්කොම ආනේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. හේයියි. පක්ෂනායකත්වයේ තමුන්නාස සාකච්ඡා කරන ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂනායකයෝ ඉන්නේ. නැතු හැම මන්ත්‍රීම ගිහලා ඇවිල්ලා කතා කරලා පක්ෂනායක තීන්දුව ගන්න එක ඔබතුමාලා පක්ෂනායකත්වයේ සාකච්ඡා කරගන්න ඔබතුමාලා ගෲප් එකට මේ. මෙතන නිකන් වෙලා නැස්ති නොකර. ප්‍රධාන සංවිධායකතුමා දැන් ඔය ප්‍රශ්න කරන්නේ තමුන්නාසලාගේ පන්ති ඔබතුමාලා පක්ෂ නායක ගැන තින්නවා කියන්නේ ඒ මන්ත්‍රීවරුන්. එයාලගේ ප්‍රශ්න නැහැ කියලා පොඩ්ඩක් ඉන්න කරු කතානායකතුමනේ. මම මේ වෙලාවේ යෝජනා කෙරුවා පාර්ලිමේන්තුව පැය දෙක කරන්න කියලා. පැය භාගයක් කලින් පටන් ගන්න පැය භාගයක් පරක්කු වෙලා අවසන්. අපි කිව්වා තා පැයක් අපිට දෙන්න කියලා. ඒක බැහැයිම කිව්වා. ඒක පක්ෂ නායක රැස්වීම ප්‍රතික්ෂේප කරනවා. හරි ඒක කතා කරලා ඔබතුමාලා තීරණයක් කරන්න. නිත් මන්ත්‍රීවරු එකඟ නැහැ ඒකට. ඒක නෙමෙයි. ඉල්ලුවක් කෙරුවා ඔබතුමා දඩුවනේ. එතුම ඉල්ලුවක් පැයක්. පැය උදේ 6ට පටන් ගත්තත් දඩන්නේ දවල් 12 වෙනකම් ප්‍රශ්න අහනවා. ඒකනේ දැන් සිද්ධ වෙන්නේ. දැන් ගිය අවුරුදු 5 මේව සිද්ධ උන්නේ නැහැ කරු කතානායකතුමනි. ඔබතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නේ හින්දා තමයි 10ට පටන් අරන් 12 මාරකම් ප්‍රශ්නයන් හැබැයි කරු ජයසූරිය කතානායකරයා ඉද්දි හරියට පැයෙන් ප්‍රශ්න අහන එක නතර කරුවා එක ප්‍රශ්නයක් ඇදලා ප්‍රශ්න 100ක් විතර අහනවා අහනවා මාධ්‍යට උදේ මේ නිකන් මේ මාධ්‍යයට දාන සෙල්ලමක් මේක ෂෝ එකක් ඒක තමයි ඇත්ත කතන්දර ඔව් නෑ කියන විතරක් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ ඇත්තටම මෙතන ගැටලුවක් තියෙනවා මොකද ප්‍රශ්න 15න් 5ක් අයින් කරාම ඒක ඊළඟ දවසට එන්නේ නැතුව දැන් ගිහින් තියෙන දවස්වත් දන්නේ නැහැ මන්ත්‍රීතුමාලා අන්න ඒ ප්‍රශ්න විසඳලා දෙන්න ඒක ඇත්තටම වැරද්දක් වෙලා තියෙනවා අපි මේ ප්‍රශ්න ලබා දුන්නේ මේ පාර්ලිමේන්තුව පටන් ගන්න පළවෙනි දිනේ ප්‍රශ්න 400ක් ලබා දීලා තියෙනවා මමත් චමින්ද විජේසිරි මන්තුමත් නෑ 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 එහෙම මේ පාර්ලිමේන්තුව අපි නියඳ කරන්න එපා කරුකතා නෑ තුනේ මේ මෙතුමා සභානායක කියලා මෙතුමාට ඕන විදිහට කතා කරන්න බෑ අපි කියන්නේ මේ ප්‍රශ්න අහන එක මන්ත්‍රීවරුන්ගේ අයිතියක් පසුගිය පාර්ලිමේන්තුවේදී අපිට විපක්ෂයේ ඉන්නකොට අපිට කතා කරන්න දුන්නේ ප්‍රශ්න දෙක ඉතාමත් කෙටියෙන් අහලා අවසන් කරන්න ඕනේ ඒක භාගයේ ආයේ ප්‍රශ්න ඇතුලේ තව ප්‍රශ්න අහන්න දුන්නේ නෑ විශේෂයෙන්ම අමාත්‍යවරුන්ගෙනුත් කෙටියෙන් උත්තර දෙන්න කියලාත් ඒ වගේම විපක්ෂයේ එහෙම නැත්නම් අහන ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාටත් ඉතාම කෙටිය ඔබතුමා අවසන් කරන්න කියලා වෙලෙ ඉල්ලීම් කරන්න මේක දිගට ඇදගෙන යනවා වැඩි ඒක නොකරන එකනේ ප්‍රශ්නේ ඔව් ඒක තමයි ඔය ලයිව් දරක නවත්තන්න එතකොට මේක ඉවරයි ඔය ලයිව් දරක නවත්තන්න සජීවී විකාශන නවත්තන්න උදේ වරුවයි එතකොට මේ වැඩේ ඉවරයි මේ බොරුව කරන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි ඒ මොළින් ෂෝ එක මේ උදේට හරි හරි මම මඩකලපුවේ ඉඳන් කිලෝමීටර 422ක් එනවා පාර්ලිමේන්තුව ආයේ 422ක් යනවා උදේට මේ ෂර්ට් එහෙම ඇඳුම් මෙහෙම අයන් කරන් එන්නේ පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් දුන්නේ කතානායකතුමනි සැප්තැම්බර් මාසේ. ඉතින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. වැඩ බලන සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. නියෝජ්‍ය සෞඛ්‍ය මම දැක්ක සුදර්ශනී වරණ්ඩපුල්ලේ මැතිණිය ඇවිල්ලා හිටියේ දැන් එළියට ගිහිල්ලා. ඉතින් කතානායකතුමනි මෙහෙමනම් කරන්නේ අපිට කලින්ම කියන්න මඩකලපු ඉඳන් කිලෝමීටර් 800ක් ඇවිල්ලා මට මේ ඇඳුම් මෙහෙම අයන් කරන් උදේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ නැත්තද එන්නේත් නැහැ. අපිට කලින් කිව්වනම් අපි එන්නේ නැහැ. මේ ඔක්කොමයි ස්ථිර කරගෙන තමයි ඉන්නේ ඇඳුම්. හරි. හුඟ සමහර මන්ත්‍රීවරු එනවා කිලෝමීටර් 250 300. ඒක තමයි ඡන්දිල්ලලා ඉන්නේ. දැන් එතුමා පෙන්නන්නේ එතුමා මේ කිලෝමීටර් 400 මයිල්ලා තියෙන මේ ප්‍රශ්නේ අහන. ඡන්දෙන්පත් උනේ පාර්ලිමේන්තුවෙන්. ඔබතුමාත් ප්‍රශ්න අහන්නේ කතන්දරයක් වගේ අහන්නේ. පිටුගණ කිලෝමීටර් 400 කිව්වේ ඇමතුමා අපේ දිගින් දිගටම අපේ වැදගත් ප්‍රශ්න ඇමතුමා කල්යනා. මම අගමැතිතුමාගේ ප්‍රශ්න විතරයි වෙලා අරන් ඇහුවේ මොකද මේ අවස්ථාව ලැබෙන්නේ අවුරුද්දට සැරයක්. මේ අහලා තියෙන මඩකලව දිස්ත්‍රික්කයේ පිටිය අති දික්කොඩේ රෝහලේ ජනතා අවශ්‍ය සඳහා බාධිරණගේ මට්ටමක පවතින බවත්. ඉතින් මේ අපේ ආණ්ඩුව මේ ඇවිල්ලා දැන් මාස ගයිපයි. මේ ගිය අවුරුදු පහයි ඕ අවුරුද්දක් ඉතින් තමුන්නාස මොනවද කරේ? අවුරුදු පහක් පොල් ගෑවද? ආ හරි. මඩකලපේ මිනිස්සු තමුන්නාස ඡන්දෙ දුන්නේ. තමුන්නාසර දුන්නේ. හරි. තමුන්නාස මොනවද කරුවේ? මේගලන්ට විතර නෙමෙයි අයිතිය තියෙන්නේ. අයිතිය අපිටත් තියෙනවා. ඒ හිතන්න එපා මේ ඒකාධිපතිත්වය ගේන්න හදන්න එපා. ගියා උදේ පහේ වගේ තමුන්නාසලා. මතක තියාගන්න. හැමදාම අපි දවස ගන්න ඉන්නවා. 12 මාර්ග ප්‍රශ්නලට උත්තර දෙනවා. මේ ඡන්දිකන් තියාගන්න තමුන්නාස ගෙදර.
තමුන්නාසේ ඡණ්ඩිකන් අපි විපක්ෂයේ ඉද්දී තමුන්නාසේ ඡණ්ඩිකන් මෙතන මුණ දුන්නේ මලගදියා ගන්න මෙතන මුණ දුන්නේ මතකයිනේ මතකයිනේ මාර එයාම උත්තර දෙන්නේ නැමෙතුම උත්තර දෙන්නේ ඇහෙන්නානේ කාරු කතා නායකතුමනි මේ සභාවේ වැඩ කටයුතු කරන්න බාධා කරන මන්ත්‍රීවරුන්ට ඔය විවස්සනේ ආවර නියෝග ආනුව තියෙන ක්‍රියා කරන්න එතකොට ඔය කතාව ටිකක් නවතු කරුණාකර ලෝක නතර කරන්න දැන් වෙන්නානේ මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් බිලියන 14ක් ඒ කියන්නේ රුපියල් මිලියන 14000ක් තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජයට රටවිරුවන් වෙනුවෙන් මේ මුදල කැප කරලා මේ අයට නොමිලේ මේ රටට එන්නට අවස්ථාව ලබා නොදෙන්නේ. දැන් මේක මිනිස්සුන් 27 දෙක යටදී ඇහුවා. දැන් අපිට මම දන්නලත් නැහැ. මම දැනගන්න කැමතියි මේ රීතිවල මොන රීතිය අනුවද මේ ප්‍රකාශය කරන්නේ. අපි ආණ්ඩුව රජයේ සූදානම් නැහැ, ඇමතිවරු නැහැ. මේට උත්තර දෙන්න ගරු කතානක මේක ඉතාමත වැරදි. මේක විතරක් මාධ්‍ය යනවා ඊට පස්සේ. ඇයි රටවිරුවන් ගැන කතා කරනකොට මේක නතර කරන්න හදන්නේ මේ ගරු කතානායකතුමනි 27 යටතේ මට ඉදිරිපත් කරන්න පුළුවන් ගරු කතානායකතුමනි වැදගත් දෙයට මේ රූප රාමු නතර කරන්න ඉපයි කියන්නේ මේ සුදුකේ දේශපාලනේ වැටෙන්නේ නැතුව ඔබතුමාටත් විශාල කාලයක් දීලා තියෙනවා මේ අමු පිස්සුවක් නෙමෙයි කරන්නේ ඔබතුමා බාධා කරන දේශපාලන මම අහන්නේ රටවිරුවෝ ගැන ඔබතුමා ඒ ඇජන්ඩමන්ට් එක මූ කරන්නේ නැහැ වැඩ කරන්න ඒ වගේ පිස්සු ගලින් නැතුව ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව පෙබරවාරි මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10 දක්වා කල්තබියදීවයි යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පසුරුවේ රැස් වුණා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොකද උනේ සාකච්ඡාවට ඒ ඔබතුමා කලින් යන්නේ නෑකද කුමාර විරෝධ පාස්කු එක කරලා මේ චෝදනා එළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්නේ ඇයි නේද කතා කරන්නේ නෑ සාකච්ඡා ඒක නම කතා කරා ඔබතුමා යනවා නේද ලොකෝ කියයි ඒකත් ඔබගේ අහගන්නේ නෑ නෑ ඔබතුමා මොකද හිතන්නේ බලෙන් වොයිස් කට් ගන්න බෑනේ පාස්කු පහරි සම්බන්ධ ඔබතුමාගේ නායකතුමාට චෝදනාවක් இல்ல නෑ නැත්තේ නෑනේ ඒ කියන්නේ ඔබතුමාට මොකද හිතන්න තියෙන්නේ ආ ඔක අහගන්න මෙම රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙමින් පිටව ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඊට පිළිතුරු ලබා දෙන බව පවසමින් ලේකම්තුමා උත්තර දෙනවා ඔබතුමා නායකයානේ පාස්කු ප්‍රහාර සම්බන්ධව චෝදනා කළා දේවා චෝදනා කළා දේවා ලේකම්තුමා උත්තර දෙනවා ජනතා මෙතන යා හරි හරි ආණ්ඩුවේ ඉන්නවනේ पक्षे स्थावर हेट विधायक सभा प्रकाश नायक प्रकाश कर विधायक सभा विशाल साकाचावड़ बंदुन्नुना हेट तिबेन अपे विधायक सभा मे संबंधव योजनावली अभी गति क्रिया मार्ग පිලිබඳව කොමිෂන් සභාව පිලිබඳව ඒ සම්බන්ධව අද අපිට වචනයක් කියන්න බෑ මොකද මධ්‍යම කාරක සභාවේ ඒ සම්බන්ධව සාකච්ඡා කරලා අවසාන වාර්තාවක් ලෙස යම් අදහසක් ඉදිරිපත් කරන්න විධායක සභාවට එය ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා ඒ අනුව තමයි එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙට විධායක සභාව රැස් වෙනවා ඒ සම්බන්ධ ප්‍රශ්න ගන්නවක් අපි සාකච්ඡා කරා මම ඒකයි කිව්වේ හෙට විධායක සභාවෙත් තමයි අවසන් තීන්දුවක් අපි ඉදිරිපත් කරන්නේ දැන් මට මුකුත් ඒක සම්බන්ධව කියන්න බෑ මොකද හේතුව අදාස් සුදාස් ගන්නවක් ඉදිරිපත් වුණා ඒ සම්බන්ධ අවසන් තීන්දුව අපි පක්ෂීය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පාස් කොමිසමේ මේ වාර්තාව පිළිබඳව අපේ අදහස ඊළඟට හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මට කියන්න මේ හෙට වහයිද කියලා අහනවා වගේ වැඩක් जगत मानव हिमिकाम काउंसिले ससिवारे संबंधेन देशपालन वेदिकावे पलवु अदहस किहिपयक् एवगेव 2015 2010 में क्रियात्मक वेच्च काले
මේ එල්ලවෙච්ච චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බනම් ඒ ආණ්ඩුවට කරන්න තිබ්බා. හැබැයි ඒ ආණ්ඩුව මොකද කරේ? ලංකා රජය විසින් ලංකාවට විරුද්ධවම චෝදනාවක් තියෑලිර එක හැටියට අරගෙන ඇවිල්ලා ලංකාව බරපතල අපහසුතාවයකට ජාත්‍යන්තරයේ ඉදිරියේ පත් කරන ලැජ්ජ වෙන්න ඕනේ. අද අපේම ආරක්ෂක අංශවල ආරක්ෂාව අරගෙන ඒ ආරක්ෂක අංශවලට විරුද්ධව පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ. මේක රජයට විරුද්ධව පෙනී සිටීමක් නෙවෙයි, මේක රටට විරුද්ධව පෙනී සිටීමක් කියන එක අවබෝධ කරගන්න. පළවෙනි රට තමයි ලංකාව හිරගත කළා ඉන්න සිරකරුවන්ව, විශේෂයෙන්ම කොරෝනා හැදිලා හිටපු සිරකරුවන්ව වෙඩි තියලා මරලා දැම්මේ. ඒවා යුද්ධයට අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා ආණ්ඩුව මෑත කාලයේ ගත්තොත් මේ ආණ්ඩුවත් මීට කලින් තිබිච්ච ආණ්ඩුවත් දෙකම යුද්ධෙන් පස්සේ කාලේදී අපේ රටේ විවිධ පොරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරා. ඒ නිසා තමයි ජිනීවා මානවිකම් කවුන්සිලයට පාර කැපිලා තියෙන්නේ අපේ රට තවමත් මානවිකම් උල්ලංඝනය වෙනවා කියලා යෝජනා ඉදිරිපත් කරන්න. ජිනීවා පරද්දන්න නම් ආණ්ඩුව කළ යුතු වෙන්නේ වහාම රට තුල මානවිකම් ආරක්ෂා කරන එක. වෙලා තියෙන දේ තමයි අපි ඇත්තටම මිෂෙල් බැට්ලේගේ වාර්තාවට එරිය පිටු 30ක වාර්තාවක් ඇරියා. ඒ 30ේ වාර්තාවේ තියෙන කරුණුත් පදනම් කරගෙන ඇත්තටම මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මූලික රටවල් ගේනේ යෝජනා විතර පැහැදිලි. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කිරීමක් පමණක් නෙමෙයි අපේ වැඩපිළිවෙල තියෙනවා නะ. අපේ වැඩපිළිවෙල දැන් කරන්න පුළුවන් එකම දෙයයි. රටවල් 47ට ඉදිරියේ කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්ති සම්ති ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකළ සේවක පියස දෙමහල් ගොඩනැගිල්ලට මුල් කල තිබීම සිදු වුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ පක්ෂයේ ඉදිරි ගමනට මේක විශාල ප්‍රගමනයක් වෙනවා. ඔබ ප්‍රාර්ථනා කරනවා රටේ ජනතාවගේ ප්‍රශ්න ජනතාවගේ සිතුම් පැතුම් අනුව අපේ ඉදිරි කාලය තුළ විසඳා ගන්නට පුළුවන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ වෘත්තීය සමිති අංශය තවත් වඩාත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ කොටසකුත් ඒ වගේම විශාල වූ දේශන ශාලාවකුත් ඇතුළත් නව අංගණයක් අපේ ගොඩනැගිල්ලට ඉදි කිරීම සඳහා අපි මුල්ගල් තබන ලැබුවා. මම හිතන්නේ අපි මෙතෙක් ආ ගමන ඊටත් වැඩිය ශක්තිමත් මේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් යන ගමන තවත් එක යෝධ පියවරක් හැටියට අද මේ තබපු මුල්ගල් සඳහන් කරන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හොමෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.